හොඳයි සීදුරටම ආයි බං කිලි පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් අපි බලමු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ආ සීබ්‍රා ගෙනේ කොහොමද? ඇඳගන්න කියලා නී නෑ නිවර්දි ආකාරයට වාට මේ සදා මෙන්න මේ කලා අවශ්‍ය වුණ පාට මෙන්න මේ වගේ පාට අවශ්‍ය කරනවා. ඒ වලට අවශ්‍ය කරනවා මේ සදා මේ වගේ පාට අවශ්‍ය කරනවා. මාක පෙන් එකක් අවශ්‍ය වෙනවා අපිට මේක සදා පැන්සලක් හරි මාක පෙන් එකක් හරි පෑනක් හරි වාට මේක ඇඳීම සදා භාවිතා කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක මුලින්ම ඇඳගන්නේ කියලා මම පිටේ zoom කරලා මේ චිත්‍රේ අපි අඳින්න බලමු. අඳින්න පටන් ගමු මේ අතරට මුල ඉඳලා. රයිට් අපම මෙතන ඉඳලා පටන් ගන්න මේ චිත්‍රේ අඳින්න. මුලින්ම මම බෙල්ල කොටස මේ ආකාරයට අඳගින්න බෙල්ල කොටස වල මෙන්න මේ හරියෙන් ගන්න පුළුවන් මේ ආකාරයට. මෙන්න මෙතෙන්ටම ගන්න පුළුවන් ওই විදිහට බෙල්ල කොටස දාලා ඊට පස්සේ බෙල්ලේ අනිත් කොටස මෙන්න මේ උඩින් පටන් අරන් ආය ආකාරයට. මෙන්න මේ උණු විදිහට ඔත්තන්ටම වලට මම ආකාරයට අඳින්න පුළුවන්. මම මුලින්ම මේකේ දල පෙනුම ඇඳලා උතුරු ටික සරලව අඳින හැටි කියලා දෙනවා ඔය ආකාරයට. මෙහෙම ඔය විදිහට ඇඳගත්තට පස්සේ මෙහෙම ඇඳගත්ත ආයේ මෙහෙම ඇඳගත්ත මෙතනට. ඊට පස්සේ මේ විදිහට කකුල අඳින්න පුළුවන්. කකුල් ටික මම ඇඳලා මේ ටික ඉවර කරන්න ඊට පස්සේ ඔරපල මෙන්න මෙතන ඉඳලා මු සීබ්‍රගේ කකුල දාන පටන් ගන්නවා. මොකද මෙන්න මේ පුළුවන් තරම් වට මෙන්න මේ හරියෙන් ගන්න බලන්න. ඒතකොට අපි තමයි මේක ලස්සනට මේ ඇඳ ගන්න හැකියා දින මේ වැඩි වල කරොත් උණු ආකාරයට දැසි උණු මාකට මේක ඇඳ. ඊට පස්සේ අනික කකුල ඇඳිට පුළුවන් මෙන්න මේ පැත්තින්ම අර රේඛාව ගාවින් පටන් ගන්න ඔය ආකාරයට. මෙන්න මෙතනින් අරන් කපු අරන් ඔය ආකාරයට. ටෝ ඉදන් අඳිට පුළුවන්. ඊට පස්සේ වල අනික් කපුල මේ ආකාරයට මෙතනින් අරන් ඔහම මේ ආකාරයට මේ මෙතන උල් ස්වභාවයක් දාගන්න බලන්න. ඊට පස්සේ අය ඔය වැලියෝ දෙන්නේ කටවහින් ඉඳපා තොපි දැන් හතරෙන් අකුලකට මේ යකන්නේ දැන් පුළුවන් මම ආවරයට අරගෙන රයිට් ඔයාකට අරගෙන ඊට පස්සේ අපිට ඔළුව ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට සිබ්‍රගේ. මේ දිරවල වල් ගැනින පුළා මේකට සමටික ලුකුවට ගන්න බලන අතරට අපිට මේක හිට හදා ගන්න පුළා මේකට වර්ගේ ලුකුවට ගත්තාම පස්සේ ඊට පස්සේ අපිට ඔළුව අඳින්න පුළා මේ ආකාරයට මෙතන කරා මොනවා කඩ වල මේකට කට දෙන්න පුළා මේකට කට යමු දාලා මෙතන ඔය ආකාරයට මේකේ නහය මේ ආකාරයට ඇඳලා ඔය ආකාරයට මෙන්න මේ උඩට තලිය ප්‍රස වල කල් දෙක අඳින්න පුළා මෙන්න මේක සමටික ලුකුවට කල් දෙක මේකට දාගත්තාම පස්සේ කොහොම ඔයාලා කල් දෙකේ ඇතුලේ මේක තව මේ වගේ දෙක ඇඳගත්තාම අපිට වැඩි හරි ගස්සන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ සීබ්‍රගේ තියෙන අර කොන්දේ තියෙන මේ දේ ධාර ටික මේ ආකාරම අඳින්න පුළුවන් මෙන්න මේ පැත්තෙන් අරගෙන. ඊට පස්සේ මේ දේ නහයේ ඔය දේ අඳින්න පුළුවන් නහයේ මේ දේ අරගෙන කටුම ඉඳලා ඊට පස්සේ වල මේ නහයේ මේ දේ ඇතුලේ පීඩස් පුළුවන් දාලා ඊට පස්සේ අපිට මේ දේ ඇහැ අඳින්න පුළුවන් සීබ්‍රගේ ඔය දේ ඇහැ අඳලා රයිට් ඊට පස්සේ අපිට මෙයාකට සීබ්‍රගේ තියෙන හමේ තියෙන රැලි ස්වභාවය අපිට මේක දක්වන්න පුළුවන් මේ ආකාරයට. මෙන්න මේ දක්වල තියෙන මේ වගේ ඉදිරිපත් කරලා ඇඟේ තියෙන පුලි මේ විදිහට අපිට මේක රේඛා ගත කරන්න මුල ලේසියෙන්ම මෙයාගේ ලස්සනට වලා හිමීට මේක කරන්න බලන්න. ඒකට අපිට මේක ලස්සට රේඛා ටික හදා ගන්න පුළුවන් මේ සීබ්‍රගේ ඇඟේ තියෙන. ටිකක් තියෙන මට මේකට වල කකුලේ මේ අර කකුල් වල ගන්න බලන්න අපිට අපිට කකුල් වලත් අපිට මේක සීබ්‍රක තියෙන කකුල් තියෙන ස්වභාවය අපිට ඉස්මතු කරීමේ දක්වා මේ කියලා දෙනවට මේ ආකාරයට.
අපිට එදරා ඊට පස්සේ අපිට මෙන්න මේ පැතිරු තාපය කරනවා ඊට පස්සේ අනික කකුල් ටික ඔයාලා ඇඳන් පස්සේ පොඩ්ඩ මේ ආකාරයට පැටෝ විතර මේක ඇඳන් පස්සේ වලට මේක නිමා කරන්න පුළුවන් ලේසියෙන්ම ඔය ආකාරයට ඇඳන් පස්සේ මේක අපිට ඉවර කිරීමේ හැකියාව තියෙනවා ඔය ආකාරයට ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් අර ඉප ඉස්සලා භාවිතා කරපු මෙයාගේ කළු පාට වර්ණයම නැවත අපිට මේ මේක සඳහා භාවිතා කරන්න පුළුවන් බ්ලැක් කළු වර්ණය කළු සහ සුදු කියන පාට දෙක අපිට විශේෂ උපකාරී වෙනවා කළු පාට ගාගත්තට පස්සේ මට කළු පාට ටිකක් මම මෙයාකට මෙතන ඔයාකට දාගෙන රයිට් දැන් ඔයාලට පුළුවන් සුදු පාට මේ ඉදිරිය ඇහි ගන්න මේකට සුදු පාට වර්ණය මම අරගෙන මේ ආකාරයට සම්පූර්ණම ඇහි සුදු පාටින් මේ ඉදිරිය ඔයාලට මේක පාට කරන්න පුළුවන් මම ආකාරයට ලේසියෙන්ම දැන් ඔයාලට කළු පාට වර්ණය යූස් කරලා මේ විදිහට පාට කරන්න පුළුවන්. ඇහි මේ විදිහට පොඩි ඩොට් එකක් තියෙන පුළුවන් මෙයාට. ඊට පස්සේ ඔයාලට මේ තියෙන රේඛා ටික මේ පුලි ටික අපිට මේ විදිහට ඔම පාට කරන්න පුළුවන් හිමිහිට ඔම. රයිට් එක විදිහට පාට කරන්න පුළුවන් මේකේ රේඛා ටික මෙන්න මේ ආකාරයට. ඔයාලට මේ සදා භාවිතා කරන්න පුළුවන් මේ වගේ මාකපෙන් ඉස්නා යු භාවිතා කරන්න පුළුවන් කිසි ගැටලුවකින් නැතුව ඔයිරමම මෙයාකට රේඛා ටික ආයෙමත් පාට කරගන්න යනවා මම ඔයාලට මේ සදා පාට භාවිතා කරන්න පුළුවන් නෝමල් පාට පැස්ටල් වගේ පාට භාවිතා කරන්න පුළුවන් මේ සදා පාට කරන්න ඔයාලට මේක ඔයතර රේඛා ටික මම ගාගත්තට පස්සේ අපිට ඊළඟට පුළුවන් මේකේ පසු බිම එන්නත අපිට බිම පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ඔයාලට කැමති වර්ණයක් භාවිතා කරලා ටෝජිර වල පාඩ කරගත්තට පස්සේ මේක අපිට පුළුවන් දැන් මෙන්න මේ රේඛා අපිට නාමන්න වල නුඹුරු පාටේ සහ කළු පාට මිශ්‍ර පාටකින් පාඩ කරගන්නවා මෙන්න මේ රේඛාව මේ මේ ටික නුඹුරු පාට සහ කළු පාට කියන මේ පාට දෙකේම භාවිතා කරලා පාඩ කරන්න ඒකට මේක අපිට හරියටම පාඩ කරගෙන මේ කියා දෙනවා මේ ආකාරයට ඇක්ටිව් විතර පස්සේ ඔයාලට සුදු පාට සහ අලු පාට කියන පාට දෙක භාවිතා කරන්න සුදු පාට සහ අලු පාට අපිට මේක තවත් ලස්සන කරලා පාට කරගෙන යන්න ඕන අපිට සුදු පාට සහ අලු පාට කියන වර්ණ දෙක
ඔයාලට භාවිතා කරන්න ඕන මේකේ පාට කරගන්න මේකේ. මේකට සුදු පාට දැන් අරගෙන සුදු පාට අරගෙන මේකට රේඛා රේඛා හරහා යන විදිහට මේ විදිහට පාට කරගන්න ඕනේ. ඔයාලා කවලෙන් මෙන්න මේ විදිහට පාට කරගෙන ඉතින් අපිට මේකේ ස්වභාවය ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට මික්ස් වෙන වගේ පාට කරන ඔයාලා භාවිතා කරලා ඊට පස්සේ මේ විදිහට වල්ගේ මේකට පාට කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකේ මෙන්න මේ නහය බෙදස ආයමත් කළු පාට වර්ණය අරගෙන පාට අරගෙන පාට කරගන්න මේ කියලා දෙනවා ඔයාලට මේ ආකාරයට. ඔයාකට පාට කරගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපිට මේකේ පස් මේ යට ටික එමු නැත්නම් අපිට පොළ පාට වගේ පාටක් භාවිතා කරලා මේකේ යට කොටස මේ විදිහට පාට කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේකට වල කොළ වගේ වර්ණයක් භාවිතා කරලා යට කොටස මේ විදිහට පාට කරගන්න පුළුවන්. පාට භාවිතා කරලා මේ ආකාරයට ඔයාකට ඒ වගේම වලට මේක සඳහා භාවිතා කරන්න පුළුවන් වෙන වෙන පාටත් මේ සඳහා භාවිතා කිරීමේ කියලා තියෙනවා. කළු පාට සහ මේකට කළු පාට උද වලට භාවිතා කරන්න පුළුවන් මේකට. මේක වලට මේක පාට කරගන්න පුළුවන් මෙහිම. විදිරකට මේක පාඩ කරන්න ප්‍රලේශෙම වගේ ලස්සනට අපි ඊළඟ වීඩියෝ එකේ හමු. හොඳයි සීදුරටම හයි බං කිලි පිළි ගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සීබ්‍රා ගිනේ කොහොමද ඇඳගන්නේ කියලා. නී නෑ නිවර්දි ආකාරයට වාට මේ සදා මෙන්න වගේ කලා අවශ්‍ය කරන පාට මෙන්න වගේ පාට අවශ්‍ය කරනවා. ඒක වලට අවශ්‍ය කරනවා මේ සදා මේ වගේ පාට අවශ්‍ය කරනවා. මාක පෙන් එකක් අවශ්‍ය වෙනවා අපිට. මේක සදා පැන්සලක් හරි මාක පෙන් එකක් හරි පෑනක් හරි ඔයාලා මේක ඇඳීම සදා භාවිතා කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක මුලින්ම ඇඳගන්නේ කියලා. මම පිටේ zoom කරලා මේ චිත්‍රේ අපි අඳින්න බලමු. අඳින්න පටන් ගමු මේ අතරට මුල ඉඳලා. රයිට් අපම මෙතන ඉඳලා පටන් ගන්න මේ චිත්‍රේ අඳින්න. මුලින්ම මම බෙල්ල කොටස මේ ආකාරයට ඇඳගින්න. බෙල්ල කොටස වල මෙන්න මේ හරියෙන් ගන්න පුළුවන් මේ ආකාරයට. මෙන්න මෙතෙන්ටම ගන්න පුළුවන් ওই විදිහට බෙල්ල කොටස දාලා ඊට පස්සේ බෙල්ලේ අනිත් කොටස මෙන්න මේ උඩින් පටන් අරන් ආය ආකාරයට. මෙන්න මේ උණු විදිහට උත්තරටම වලට මම ආකාරයට අඳින්න පුළුවන්. මම මුලින්ම මේකේ දල පෙනුම ඇඳලා උතුරු ටික සරලව අඳින හැටි කියලා දෙනවා ඔය ආකාරයට. මෙහෙම ওই විදිහට ඇඳගත්තට පස්සේ මෙහෙම ඇඳගත්ත ආය මෙහෙම ඇඳගත්ත මෙතෙන්ට. ඊට පස්සේ මේ විදිහට කකුල අඳින්න පුළුවන්. කකුල් ටික මම ඇඳලා මේ ටික ඉවර කරන්න. ඊට පස්සේ
ඔඩුපල මෙන්න මෙතන ඉඳලා මොම සීද්දගේ කකුල දාන පටන් ගන්නවා මොකද මෙන්න මේ. පුළුවන් තරම් වට මෙන්න මේ හරියෙන් ගන්න බලන්න. ඒතකොට අපි තමයි මේක ලස්සනට මේ ඇඳ ගන්න හැකියාව දින මේ වැඩි වල කරොත්. උන්න ආකාරයට දැසි උන්න මාකට මේක ඇඳ ඊට පස්සේ අනික කකුල ඇඳලා පුළුවන් මෙන්න මේ පැත්තින්ම අර රේඛාව ගාවින් පටන් ගන්න ඔය ආකාරයට. මෙන්න මෙතනින් අරන් කකුල අරන් ඔය ආකාරයට. ඇටෝ විතර ඇඳලා පුළුවන් ඊට පස්සේ වල අනික කකුල මේ ආකාරයට මෙතනින් අරන් කොහොම මේ ආකාරයට මේ විතර උල් ස්වභාවයක් දාගන්න බලන්න ඊට පස්සේ ආයේ වැලියෝ දෙන්නේ කටවහින් ඉඳපා තොපි දැන් හතරෙන් අකුලකට මේ යකන්නේ දෙන්න පුළුවන් මම ආවරට අරගෙන රයිට් ඔයාකට අරගෙන ඊට පස්සේ අපිට ඔළුව ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට සිබ්‍රගේ මේතරට වල් ගැඳින පුළුවන් මේකට සමටික ලුකුවට ගන්න බලන අතරට අපිට මේකට හිට හදා ගන්න පුළුවන් මේකට වර්ගේ ලුකුවට ගත්තාම පස්සේ ඊට පස්සේ අපිට ඔළුව අඳින්න පුළුවන් මේ ආකාරයට මෙතන කරා මොන ආකාරයට වල මේකට කට තියන්න පුළුවන් මේකට කට එමු දාලා මෙතන ඔය ආකාරයට මේකේ නහය මේ ආකාරයට ඇඳලා ඔය ආකාරයට මෙන්න මේ උඩට තලිය ප්‍රස වල කල් දෙක අඳින්න පුළුවන් මෙන්න මේක සමටික ලුකුවට කල් දෙක මේකට දාගත්තාම පස්සේ කොහොම ඔයාලා කල් දෙකේ ඇතුලේ මේක තව මේ වගේ දෙක ඇඳගත්තාම ඔබ අපිට වැඩි හරි ගස්සන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ සීබ්‍රගේ තියෙන අර කොන්දේ තියෙන මේ දාර ටික මේ යමකටම අඳින්න පුළුවන් මෙන්න මේ පැත්තෙන් අරගෙන. ඊට පස්සේ මේ විදිහට නහයේ ඔය විදිහට අඳින්න පුළුවන් නහයේ මේ විදිහට අරගෙන කටුම ඉඳලා ඊට පස්සේ වල මේ නහයේ මේ විදිහට ඇතුලේ ඊටස් පුළුවන් දාලා ඊට පස්සේ අපිට මේ විදිහට ඇහැ අඳින්න පුළුවන් සීබ්‍රගේ ඔය විදිහට ඇහැ ඇඳලා රයිට් ඊට පස්සේ අපිට මෙයාකට සීබ්‍රගේ තියෙන හැමේ තියෙන රැලි ස්වභාවය අපිට මේක දක්වන්න පුළුවන් මේ ආකාරයට මෙන්න මේ දක්වල තියෙන මේ වගේ ඉදිරිපත් කරලා ඇඟේ තියෙන පුලි මේ විදිහට අපිට මේක රේඛා ගත කරන්න උනොත් ලේසියෙන්ම මෙයාගේ ලස්සනට වලා හිමීට මේක කරන්න බලන්න එතකොට අපිට මේක ලස්සට රේඛා ටික හදා ගන්න පුළුවන් මේ සීබ්‍රගේ ඇඟේ තියෙන ටිකක් තියෙන මට මේකට වල කකුලේ මේ අර කකුල් වල ගන්න බලන්න අපිට අපිට කකුල් වලත් අපිට මේක සීබ්‍රක තියෙන කකුල් තියෙන ස්වභාවය අපිට ඉස්මතු කර తీමේ දක්ව මේ කියා දෙනවා මට මේ ආකාරයට එදරා ඊට පස්සේ අපිට මෙන්න මේ පැදිරු තව එක ඇඳලා ඊට පස්සේ අනික කකුල් ටික වල ඇඳන් පස්සේ පොඩ්ඩ මේ ආකාරයට පැටෝ විතර මේක ඇඳන් පස්සේ වලට මේක නිමා කරන්න පුළුවන් ලේසියෙන්ම ඔය ආකාරයට ඇඳන් පස්සේ මේක අපිට ඉවර කිරීමේ හැකියාව තියෙනවා ඔය ආකාරයට. ඊට පස්සේ වල කරන්න ඕනි අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් අර ඉතින් ඉස්සෙල්ලා භාවිතා කරපු මෙයාගේ කළු පාට වර්ණේම නැවත අපිට මේ මේක සඳහා භාවිතා කරන්න පුළුවන් බ්ලැක් කළු වර්ණය කළු සහ සුදු කියන පාට දෙක අපිට විශේෂ උපකාරී වෙනවා. කළු පාට ගාගත්තට පස්සේ මට කළු පාට ටිකක් මම මෙයාකට මෙතන ඔයාකට දාගෙන රයිට් දැන් වඩ පුළුවන් සුදු පාට මේ ඉදිරිය ඇහි ගන්න මේකට සුදු පාට වර්ණය මම අරගෙන මේ ආකාරයට සම්පූර්ණම ඇහි සුදු පාටින්
මේ විදිහට ඔයාකට මේක පාඩ කරන්න පුළුවන් මොනවා ආකාරයට ලේසියෙන්ම දැන් ඔයාලට කළු පාට වර්ණය යොද කරලා මේ විතර පාට කරන්න පුළුවන් ඇහි මේ විතර පොඩි ඩොට් එකක් තියෙන පුළුවන් මෙයාට ඊට පස්සේ වඩ මේ තියෙන රේඛා ටික මේ පුලි ටික අපිට මේ විතර ඔම පාට කරන්න පුළුවන් හිමිද ඔම රයිට් එක විතර පාට කරන්න පුළුවන් මේකේ රේඛා ටික මෙන්න මේ ආකාරයට ඔයාලට මේ සදා භාවිත කරන්න පුළුවන් මේ වගේ මාකපෙන් ඉස්නායි භාවිත කරන්න පුළුවන් කිසි ඇටලුවකින් නැතුව ඔයිරමම මෙයාකට රේඛා ටික ආයමත් පාට කරගන්න යනවා මම ඔයාලට මේ සදා පාට භාවිත කරන්න පුළුවන් normal පාට pastel වගේ පාට භාවිත කරන්න පුළුවන් මේ සදා පාට කරන්න ඔයාලට මේක ඔයතර රේඛා ටික මම ගාගත්තට පස්සේ අපිට ඊළඟට පුළුවන් මේකේ පසු බිම එන්නත අපිට බිම පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ඔයාලට කැමති වර්ණයක් භාවිත කරලා ටෝජිර වල පාඩ කරගත්තට පස්සේ මේක අපිට පුළුවන් දැන් මෙන්න මේ රේඛා අපිට සාමාන්‍ය වල නුඹුරු පාට ඒවා සහ කළු පාට මිශ්‍ර පාටකින් පාඩ කරගන්නවා මෙන්න මේ රේඛාව මේ මේ ටික නුඹුරු පාට සහ කළු පාට කියන මේ පාට දෙකේම භාවිත කරලා පාඩ කරන්න. ඒකට මේක අපිට හරියටම පාඩ කරගෙන මේ කියා දෙනවා මේ ආකාරයට. ඇක්ටිව් විතර පස්සේ ඔයාලට සුදු පාට සහ අලු පාට කියන පාට දෙක භාවිත කරන්න. සුදු පාට සහ අලු පාට අපිට මේක තවත් ලස්සන කරලා පාට කරගන්න ඕන. අපිට සුදු පාට සහ අලු පාට කියන වර්ණ දෙක ඔයාලට භාවිත කරන්න ඕන මේකේ පාට කරගන්න. මේකේ මේකට සුදු පාට දැන් අරගෙන සුදු පාට අරගෙන මේකට රේඛා
ඒක හරහා යන විදිහට මේ විදිහට පාඩ කරගන්න ඕනේ. ඔයාලා කබලෙන් මෙන්න මේ විදිහට පාඩ කරන විදිහට අපිට මේකේ ස්වභාවය ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට මික්ස් වෙන වගේ පාඩ කරන ඔයාලා භාවිතා කරලා ඊට පස්සේ මේ විදිහට වල්ගේ මේකට පාඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකේ මෙන්න මේ නහය බෙදස ආයමත් කළු පාට වර්ණය අරගෙන පාට අරගෙන පාට කරගන්න මේ කියලා දෙනවා මට මේ ආකාරයට. ඔයාකට පාඩ කරගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපිට මේකේ පස් මේ යට ටික එමු නැත් අපිට පොළ පාට වගේ පාටක් භාවිතා කරලා මේකේ යට කොටස මේ විදිහට පාඩ කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේකට වල කොළ වගේ වර්ණයක් භාවිතා කරලා යට කොටස මේ විදිහට පාට කරගන්න පුළුවන් පාට භාවිතා කරලා මේ ආකාරයට. ඔයාකට ඒ වගේම වලට මේක සඳහා භාවිතා කරන්න පුළුවන් වෙන වෙන පාටත් මේ සඳහා භාවිතා කිරීමේ කියලා දිනවා කළු පාට සහ මේකට කළු පාට උද වලට භාවිතා කරන්න පුළුවන් මේකට. මේක වලට මේක පාට කරගන්න පුළුවන් මෙහිම. එතකොට විතරකට මේක පාඩ කරන්න පුළුවන් හිම වගේ ලස්සනට අපි ඊළඟ වීඩියෝ එකේ හමු. හොඳයි සීදුරටම හයි බං කිලි පිළි ගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සීබ්‍රා ගිනේ කොහොමද ඇඳගන්නේ කියලා. නී නෑ නිවර්දි ආකාරයට වාට මේ සදා මෙන්න වගේ කලා අවශ්‍ය වන පාට මෙන්න වගේ පාට අවශ්‍ය කරනවා. ඒක වලට අවශ්‍ය කරනවා මේ සදා මේ වගේ පාට අවශ්‍ය කරනවා. මාක පෙන් එකක් අවශ්‍ය වෙනවා අපිට. මේක තමයි පැන්සලක් හරි මාක පෙන් එකක් හරි පෑනක් හරි ඔයාලා මේක ඇඳීම සඳහා භාවිතා කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක මුලින්ම ඇඳගන්නේ කියලා. මම පිටේ zoom කරලා මේ චිත්‍රේ අපි අඳින්න බලමු. අඳින්න පටන් ගමු මේ අතරට මුල ඉඳලා. අට්ටම මෙතන ඉඳලා පටන් ගන්න මේ චිත්‍රේ අඳින්න. මුලින්ම මම බෙල්ල කොටස මේ ආකාරයට ඇඳගින්න. බෙල්ල කොටස වල මෙන්න මේ හරියෙන් ගන්න පුළුවන් මේ ආකාරයට. මෙන්න මෙතෙන්ටම ගන්න පුළුවන් ওই විදිහට බෙල්ල කොටස දාලා ඊට පස්සේ බෙල්ලේ අනිත් කොටස මෙන්න මේ උඩින් පටන් අරන් ආය ආකාරයට. මෙන්න මේ උණු විදිහට ඔත්තෙන්ටම වලට මම ආකාරයට අඳින්න පුළුවන්. මම මුලින්ම මේකේ දල වෙනුම ඇඳලා උතුරු ටික සරලව අඳින හැටි කියලා දෙනවා ඔයාලාට. මෙහෙම ওই විදිහට ඇඳගත්තට පස්සේ මෙහෙම ඇඳගත්ත ආය මෙහෙම ඇඳගත්ත මෙතෙන්ට. ඊට පස්සේ මේ විතර කකුල අඳින්න පුළුවන්. කකුල් ටික මම ඇඳලා මේ ටික ඉවර කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඉඳලා මොමු සීබ්‍රගේ කකුල දාන පටන් ගන්න. මොකද මෙන්න මේ පුළුවන් තරම් ඔයාලට මෙන්න මේ හරියෙන් ගන්න බලන්න. ඒතර අපි තමයි මේක ලස්සනට මේ ඇඳ ගන්න හැකියාව දින මේ වැඩි ඔයාලා කරොත් උන්න ආකාරයට දැසි උණු මාකට මේක ඇඳ. ඊට පස්සේ අනික කකුල ඇඳිට පුළුවන් මෙන්න මේ පැත්තින්ම අර රේඛාව ගාවින් පටන් ගන්න ඔය ආකාරයට. මෙන්න මෙතනින් අරන් කකුල අරන් ඔය ආකාරයට. ඇට්ටු විතර ඇඳිට පුළුවන්. ඊට පස්සේ වල අනික කකුල මේ ආකාරයට මෙතනින් අරන් කොහොම මේ ආකාරයට මේ විතර උල් ස්වභාවයක් දාගන්න බලන්න. ඊට පස්සේ වැලියෝ දෙන්නේ කටවහින් දපා තොපි
හතරෙන් අකුලකට මේක ගන්න දෙන්න පුළුවන් මම වැරද්ද අරගෙන රයිට් ඔයාකට අරගෙන ඊට පස්සේ අපිට ඔළුව ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට සිබ්‍රගේ මේකට වල් ගැඳින්න පුළුවන් මේකට සමටික ලුකුවට ගන්න පුළුවන් අතට අපිට මේක හිට හදා ගන්න පුළුවන් මේකට වර්ගේ ලුකුවට ගත්තාම පස්සේ ඊට පස්සේ අපිට ඔළුව ඇඳින්න පුළුවන් මේ ආකාරයට මෙතන කරා මොන ආකාරයට වල මේකට කට දියන්න පුළුවන් මේකට කට යමු දාලා මෙතන ඔයාකට මේකේ නහය මේ ආකාරයට ඇඳලා ඔයාකට මෙන්න මේ උඩට තලිය ප්‍රස වල කල් දෙක ඇඳින්න පුළුවන් මෙන්න මේක සමටික ලුකුවට කල් දෙක මේකට දාගත්තාම පස්සේ කොහොම ඔයාලා කල් දෙකේ ඇතුලේ මේක තව මේ වගේ දෙක ඇඳගත්තාම අපිට වැඩේ හරි ගස්සන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ සීබ්‍රගේ තියෙන අර කොන්දේ තියෙන මේ දාර ටික මේ යමරම අඳින්න පුළුවන් මෙන්න මේ පැත්තෙන් අරගෙන. ඊට පස්සේ මේ විදිහට නහයේ ඔය විදිහට අඳින්න පුළුවන් නහය මේ විදිහට අරගෙන කටුම ඇඳලා ඊට පස්සේ වල මේ නහය මේ විදිහට ඇතුලේ ඊටස් පුළුවන් දාලා ඊට පස්සේ අපිට මේ විදිහට ඇහැ අඳින්න පුළුවන් සීබ්‍රගේ ඔය විදිහට ඇහැ ඇඳලා රයිට් ඊට පස්සේ අපිට මෙයාකට සීබ්‍රගේ තියෙන හමේ තියෙන රැලි ස්වභාවය අපිට මේක දක්වන්න පුළුවන් මේ ආකාරයට මෙන්න මේ දක්වල තියෙන මේ වගේ ඉදිරිපත් කරලා ඇඟේ තියෙන පුලි මේ විදිහට අපිට මේක රේඛා ගත කරන්න මොන ලේසියෙන්ම මෙයාගේ ලස්සනට වලා හිමීට මේක කරන්න බලන්න එතකොට අපිට මේක ලස්සට රේඛා ටික හදා ගන්න පුළුවන් මේ සීබ්‍රගේ ඇඟේ තියෙන ටිකක් තියෙන මට මේකට වල කකුලේ මේ අර කකුල් වල ගන්න බලන්න අපිට අපිට කකුල් වලත් අපිට මේක සීබ්‍රක තියෙන කකුල් තියෙන ස්වභාවය අපිට ඉස්මතු කරගීම දක්ව මේ කියා දෙනවා මට මේ ආකාරයට එදරා ඊට පස්සේ අපිට මෙන්න මේ පැදිරු තව එක ඇඳලා ඊට පස්සේ අනික කකුල් ටික වල ඇඳන් පස්සේ පොඩ්ඩ මේ ආකාරයට පැටෝ විතර මේක ඇඳන් පස්සේ වලට මේක නිමා කරන්න පුළුවන් ලේසියෙන්ම ඔය ආකාරයට ඇඳන් පස්සේ මේක අපිට ඉවර කිරීමේ හැකියාව තියෙනවා ඔය ආකාරයට ඊට පස්සේ වල කරන්න ඕනි අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් අර ඉතින් ඉස්සලා භාවිතා කරලාපු මෙයාගේ කළු පාට වර්ණයම නැවත අපිට මේ මේක සඳහා භාවිතා කරන්න පුළුවන් බ්ලැක් කළු වර්ණය කළු සහ සුදු කියන පාට දෙක අපිට විශේෂ උපකාරී වෙනවා කළු පාට ගාගත්තට පස්සේ මට කළු පාට ටිකක් මම මෙයාකට මෙතන ඔයාකට දාගෙන රයිට් දැන් වඩ පුළුවන් සුදු පාට මේ විදිහට ඇහි ගන්න මේකට සුදු පාට වර්ණේ මම අරගෙන මේ ආකාරයට සම්පූර්ණම ඇහි සුදු පාටින් මේ විදිහට ඔයාකට මේක පාට කරන්න පුළුවන් මම ආකාරයට ලේසියෙන්ම දැන් ඔයාලට කළු පාට වර්ණය යූස් කරලා මේ විදිහට පාට කරන්න පුළුවන්. ඇහි මේ විදිහට පොඩි ඩොට් එකක් තියෙන පුළුවන් මෙයාට. ඊට පස්සේ වඩ මේ තියෙන රේඛා ටික මේ පුලි ටික අපිට මේ විදිහට ඔබ පාට කරන්න පුළුවන් හිමීට ඔබ. රයිට් එක විදිහට පාට කරන්න පුළුවන් මේකේ රේඛා ටික මෙන්න මේ ආකාරයට.
ඔයාලට මේ සදා භාවිතා කරන්න පුළුවන් මේ වගේ මාකපෙන් මාකපෙන් ඒ ස්නායු භාවිතා කරන්න පුළුවන් කිසි ගැටලුවකින් නැතුව. ඔයිට මම මෙයාකට රේඛා ටික ආයෙමත් පාඩ කරගන්න යනවා මම. ඔයාලට මේ සදා පාට භාවිත කරන්න පුළුවන් නෝමල් පාට පැස්ටල් වගේ පාට භාවිත කරන්න පුළුවන් මේ සදා පාට කරන්න ඔයාලට මේක. ඔය විතර රේඛා ටික මම ගාගත්තට පස්සේ අපිට ඊළඟට පුළුවන් මේකේ පසු බිම එමුද අපිට බිම පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ඔයාලට කැමති වර්ණයක් භාවිත කරලා. ටෝජිරෝට පාඩ කරගත්තට පස්සේ මේක අපිට පුළුවන් දැන් මෙන්න මේ රේඛා අපිට සාමාන්‍යයෙන් වල නුඹුරු පාටේ සහ කළු පාට මිශ්‍ර පාටකින් පාඩ කර ගන්නවා. මෙන්න මේ රේඛාව මේ මේ ටික නුඹුරු පාට සහ කළු පාට කියන මේ පාට දෙකේම භාවිත කරලා පාඩ කරන්න. ඒකට මේක අපිට හරියටම පාඩ කරගෙන මේ කියා දෙනවා මේ ආකාරයට. ඇට්ටු විතර පස්සේ ඔයාලට සුදු පාට සහ අලු පාට කියන පාට දෙක භාවිත කරන්න. සුදු පාට සහ අලු පාට අපිට මේක තවත් ලස්සන කරලා පාට කරගෙන ඕන. අපිට සුදු පාට සහ අලු පාට කියන වර්ණ දෙක ඔයාලට භාවිත කරන්න ඕන මේකේ පාට කරගන්න. මේකේ රයිට් මේකට සුදු පාට දැන් අරගෙන සුදු පාට අරගෙන මේකට රේඛා රේඛා හරහා යන විදිහට මේ විදිහට පාට කරගන්න ඕනේ. ඔයාලා කවලෙන් මෙන්න මේ විදිහට පාට කරන එකට අපිට මේකේ ස්වභාවය ලබා ගන්න පුළුවන් මේ ආකාරයට. මික්ස් වෙන වගේ පාට කරන ඔයාලා භාවිත කරලා ඊට පස්සේ මේ විදිහට වල්ගේ මේකට පාට කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකේ මෙන්න මේ නහය බෙදස ආයමත් කළු පාට වර්ණය අරගෙන පාට අරගෙන පාට කරගන්න මේ කියලා දෙනවා ඔයාලට මේ ආකාරයට. ඔයාකට පාඩ කරගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපිට මේකේ පස් මේ යට ටික එමු නැත් අපිට පොළ පාට වගේ පාටක් භාවිත කරලා මේකේ යට කොටස මේ විදිහට පාඩ කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේකට වල කොළ වගේ වර්ණයක් භාවිත කරලා යට කොටස මේ විදිහට පාට කරගන්න පුළුවන් පාට භාවිත කරලා මේ ආකාරයට.
ඔයාගට ඒ වගේම වලට මේක සඳහා භාවිතා කරන්න පුළුවන් වෙන වෙන පාටත් මෙතනද භාවිතා කිරීමේ කියලා තියෙනවා කළු පාට සහ මේකට කළු පාට උද වලට භාවිතා කරන්න පුළුවන් මේකට මේක ඔයාලට මේක පාට කරගන්න පුළුවන් මෙහිම ඉදිරිවට මේක පාඩ කරන්න ප්‍රලේශෙම වගේ ලස්සනට අපි ඊළඟ වීඩියෝ එකේ හමු හොඳයි සීදුරටම හයි බං කිලි පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් අපි බලමු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සීබ්‍රා ගෙනේ කොහොමද ඇඳගන්නේ කියලා නී නෑ නිවර්දි ආකාරයට වාට මේ සදා මෙන්න වගේ කල අවශ්‍ය වන පාට මෙන්න වගේ පාට අවශ්‍ය කරනවා ඒක වලට අවශ්‍ය කරනවා මේ සදා මේ වගේ පාට අවශ්‍ය කරනවා මාක පෙන් එකක් අවශ්‍ය වෙනවා අපිට මේක තවර පැන්සලක් හරි මාක පෙන් එකක් හරි පෑනක් හරි ඔයාලා මේක ඇඳීම සඳහා භාවිතා කරන්න පුළුවන් අපි බලමු කොහොමද මේක මුලින්ම ඇඳගන්නේ කියලා මම පිටේ zoom කරලා මේ චිත්‍රේ අපි අඳින්න බලමු අඳින්න පටන් ගමු මේ අතරට මුල ඉඳලා right අපි මෙතන ඉඳලා පටන් ගන්න මේ චිත්‍රේ අඳින්න මුලින්ම මම බෙල්ල කොටස මේ ආකාරයට ඇඳගින්න බෙල්ල කොටස වල මෙන්න මේ හරියෙන් ගන්න පුළුවන් මේ ආකාරයට මෙන්න මෙතෙන්ටම ගන්න පුළුවන් ওই විදිහට බෙල්ල කොටස දාලා ඊට පස්සේ බෙල්ලේ අනිත් කොටස මෙන්න මේ උඩින් පටන් අරන් ආය ආකාරයට මෙන්න මේ උණු විදිහට උත්තරටම වලට මම ආකාරයට අඳින්න පුළුවන් මම මුලින්ම මේකේ දල වෙනුම ඇඳලා උතුරු ටික සරලව අඳින හැටි කියලා දෙනවා ඔය ආකාරයට මෙහෙම ওই විදිහට ඇඳගත්තට පස්සේ මෙහෙම ඇඳගත්ත ආය මෙහෙම ඇඳගත්ත මෙතෙන්ට ඊට පස්සේ මේ විතර කකුල අඳින්න පුළුවන් කකුල් ටික මම ඇඳලා මේ ටික ඉවර කරන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඉඳලා මු සීබ්‍රාගේ කකුල දාන්න පටන් ගන්න මොකද මෙන්න මේ පුළුවන් තරම් ඔයාලට මෙන්න මේ හරියෙන් ගන්න බලන්න. ඒකට අපි තමයි මේක ලස්සනට මේ ඇඳ ගන්න හැකියාව දින මේ වැඩි ඔයාලා කරොත් චුන්න ආකාරයට දැන් උණු මාකට මේක ඇඳ ඊට පස්සේ අනික කකුල ඇඳිට පුළුවන් මෙන්න මේ පැත්තින්ම අර රේඛාව ගාවින් පටන් ගන්න ඔය ආකාරයට මෙන්න මෙතනින් අරන් කකුල අරන් ඔය ආකාරයට ඇටෝ ඉදන් ඇඳිට පුළුවන් ඊට පස්සේ වල අනික කකුල මේ ආකාරයට මෙතනින් අරන් කොහොම මේ ආකාරයට මේ විතර උල් ස්වභාවයක් දාගන්න බලන්න ඊට පස්සේ වැලියෝ දෙන්නේ කටවහින් දපා තොපි දැන් හතරෙන් අකුලකට මේ යකන්නේ දැන් පුළුවන් මම ආවරට අරගෙන රයිට් ඔයාකට අරගෙන ඊට පස්සේ අපිට ඔළුව ඇඳගන්න පුළුවන් මේ ආකාරයට සීබ්‍රගේ මේ දරුවට වල් ගැඳින්න පුළුවන් මේ ආකාරයට සමටික ලුකුවට ගන්න පුළුවන් අතරට අපිට මේක හිත හදා ගන්න පුළුවන් මේකට වර්ගේ ලුකුවට ගත්තාම පස්සේ ඊට පස්සේ අපිට ඔළුව ඇඳින්න පුළුවන් මේ ආකාරයට මෙතන කරා මොන ආකාරයට වල මේකට කට දෙන්න පුළුවන් මේකට කට යමු දාලා මෙතන ඔයාකට මේකේ නහය මේකට ඇඳලා ඔයාකට මෙන්න මේ උඩට තලිය ප්‍රස වල කල් දෙක අඳින්න පුළුවන් මෙන්න මේක සම ටික ලුකුවට කල් දෙක මේකට දාගත්තාන් පස්සේ කොහොම ඔයාලා කල් දෙකේ ඇතුලේ මේක තව මේ වගේ දෙක ඇඳගත්තාන් ඔබ අපිට වැඩි හරි ගස්සන්න පුළුවන් ඊට පස්සේ අපිට මේකේ සීබ්‍රගේ තියෙන අර කොන්දේ තියෙන මේ දේ ධාර ටික මේකටම අඳින්න පුළුවන් මෙන්න මේ පැත්තෙන් අරගෙන ඊට පස්සේ මේ විදිහට නහයේ ඔය විදිහට අඳින්න පුළුවන් නහයේ මේ විදිහට අරගෙන කටුම ඉඳලා ඊට පස්සේ වල මේ නහය මේ විදිහට ඇතුලේ පීඩස් පුළුවන් දාලා ඊට පස්සේ අපිට මේ විදිහට ඇහැ අඳින්න පුළුවන් සීබ්‍රගේ ඔය විදිහට ඇහැ අඳලා
රයිට් ඊට පස්සේ අපිට මෙයාකට සීබ්‍රක දින හමේ දින රැලි ස්වභාවය අපිට මේක දක්වන්න පුළුවන් මේ ආකාරයට මෙන්න මේ ද දක්වල දින මේ වගේ ඉදිරිපත් කරලා ඇඟේ තියෙන පුලි මේ විදිහට අපිට මේක රේඛාගත කරන්න මොන ලේසියෙන්ම මේක ලස්සනට වලා හිමීට මේක කරන්න බලන්න එතකොට අපිට මේක ලස්සට රේඛා ටික හදාගන්න පුළුවන් මේ සීබ්‍රක ඇඟේ තියෙන ටිකක් තියෙන මට මේකට වල කකුලේ මේ අර කකුල් වල ගන්න බලන්න අපිට අපිට කකුල් වලත් අපිට මේක සීබ්‍රක තියෙන කකුල් තියෙන ස්වභාවය අපිට ඉස්මතු කරීමේ දක්ව මේ කියලා දෙනවා මට මේ ආකාරයට එරා ඊට පස්සේ අපිට මෙන්න මේ වැදිරුත් අපේ කන්දලා ඊට පස්සේ අනික කකුල් ටික වල ඇඳන් පස්සේ පොඩ්ඩ මේ ආකාරයට පැටෝ විතර මේක ඇඳන් පස්සේ වලට මේක නිමා කරන්න පුළුවන් ලේසියෙන්ම ඔය ආකාරයට ඇඳන් පස්සේ මේක අපිට ඉවර කිරීමේ හැකියාව තියෙනවා ඔය ආකාරයට ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් අර ඉතින් ඉස්සෙල්ලා භාවිතා කරපු මෙයාගේ කළු පාට වර්ණේම නැවත අපිට මේ මේක සඳහා භාවිතා කරන්න පුළුවන් බ්ලැක් කළු වර්ණය කළු සහ සුදු කියන පාට දෙක අපිට විශේෂ උපකාරී වෙනවා කළු පාට ගාගත්තට පස්සේ මට කළු පාට ටිකක් මම මෙයාකට මෙතන ඔයාකට දාගෙන රයිට් දැන් ඔයාලට පුළුවන් සුදු පාට මේ ඉදිරිය ඇහි ගන්න මේකට සුදු පාට වර්ණේ මම අරගෙන මේ ආකාරයට සම්පූර්ණම ඇහි සුදු පාටින් මේ ඉදිරිය ඔයාලට මේක පාට කරන්න පුළුවන් මම ආකාරයට ලේසියෙන්ම දැන් ඔයාලට කළු පාට වර්ණය යූස් කරලා මේ විදිහට පාට කරන්න පුළුවන්. ඇහි මේ විදිහට පොඩි ඩොට් එකක් තියෙන පුළුවන් මෙයාට. ඊට පස්සේ ඔයාලට මේ තියෙන රේඛා ටික මේ පුලි ටික අපිට මේ විදිහට ඔම පාට කරන්න පුළුවන් හිමීට ඔම. රයිට් එක විදිහට පාට කරන්න පුළුවන් මේකේ රේඛා ටික මෙන්න මේ ආකාරයට. ඔයාලට මේ සදා භාවිතා කරන්න පුළුවන් මේ වගේ මාකපෙන් ඉස්නා යු භාවිතා කරන්න පුළුවන් කිසි ගැටලුවකින් නැතුව ඔයිරමම මෙයාකට රේඛා ටික ආයෙමත් පාට කරගන්න යනවා මම ඔයාලට මේ සදා පාට භාවිතා කරන්න පුළුවන් නෝමල් පාට පැස්ටල් වගේ පාට භාවිතා කරන්න පුළුවන් මේ සදා පාට කරන්න ඔයාලට මේක
විදිහට රේඛා ටික මම ගාගත්තට පස්සේ අපිට ඊළඟට පුළුවන් මේකේ පසු බිම එන්නත අපිට බිම පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ඔවලට කැමති වර්ණයක් භාවිතා කරලා. ටෝජිර වල පාඩ කරගත්තට පස්සේ මේක අපිට පුළුවන් දැන් මෙන්න මේ රේඛාව අපිට සාමාන්‍ය වල නුඹුරු පාට ඒවා සහ කළු පාට මිශ්‍ර පාටකින් පාඩ කරගන්නවා. මෙන්න මේ රේඛාව මේ ටික නුඹුරු පාට සහ කළු පාට කියන මේ පාට දෙකේම භාවිත කරලා පාඩ කරන්න. ඒකට මේක අපිට හරියටම පාඩ කරගෙන මේ කියා දෙනවා මේ ආකාරයට. ඇක්ටිවිදර පස්සේ ඔයාලට සුදු පාට සහ අලු පාට කියන පාට දෙක භාවිත කරන්න. සුදු පාට සහ අලු පාට අපිට මේක තවත් ලස්සන කරලා පාට කරගන්න ඕන. අපිට සුදු පාට සහ අලු පාට කියන වර්ණ දෙක ඔයාලට භාවිත කරන්න ඕන මේකේ පාට කරගන්න. මේකේ රයිට් මේකට සුදු පාට දැන් අරගෙන සුදු පාට අරගෙන මේකට රේඛා රේඛා හරහා යන විදිහට මේ විදිහට පාට කරගන්න ඕනේ. ඔයාලා කවලෙන් මෙන්න මේ විදිහට පාට කරන එකට අපිට මේකේ ස්වභාවය ලබා ගන්න පුළුවන් මේ ආකාරයට. iks වෙන වගේ පාඩ කරන වල භාවිත කරලා ඊට පස්සේ මේ විතර වල්ගේ මේකට පාඩ කර ගන්න පුළුවන්. ඊට පස්සේ වලට මේකේ මෙන්න මේ නහය බෙදස ආයමත් කළු පාට වර්ණය අරගෙන පාඩ අරගෙන පාඩ කරගෙන මේ කියලා දෙන වලට මේ ආකාරයට. ඔයාකට පාඩ කරගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපිට මේකේ පස් මේ යට ටික එහෙම නැත්නම් අපිට පොළ පාට වගේ පාටක් භාවිත කරලා මේකේ යට කොටස මේ විදිහට පාඩ කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේකට වල කොළ වගේ වර්ණයක් භාවිත කරලා යට කොටස මේ විදිහට පාට කරගන්න පුළුවන් පාට භාවිත කරලා මේ ආකාරයට. ඔයාකට ඒ වගේම වලට මේක සදා භාවිත කරන්න පුළුවන් වෙන වෙන පාටත් මෙතන භාවිත කිරීම කියලා දිනවා. කළු පාට සහ මේකට කළු පාට උද වලට භාවිත කරන්න පුළුවන් මේකට. මේක වලට මේක පාට කරගන්න පුළුවන් මෙහිම. විදිරකට මේක පාඩ කරන්න ප්‍රලේසියම වගේ ලස්සනට අපි ඊළඟ වීඩියෝ එකේ හමු. හොඳයි සීදුරටම හයි බං කිලි පිලි ගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද සීබ්‍රා ගිනේ කොහොමද ඇඳගන්නේ කියලා. නී නෑ නිවර්දි ආකාරයට වාට මේ සදා මෙන්න වගේ කලා අවශ්‍ය කරන පාට මෙන්න වගේ පාට අවශ්‍ය කරනවා. ඒක වලට අවශ්‍ය කරනවා මේ සදා මේ වගේ පාට අවශ්‍ය කරනවා. මාර්කර් පෙන් එකක් අවශ්‍ය වෙනවා අපිට. මේක තමයි පැන්සලක් හරි මාර්කර් පෙන් එකක් හරි පෑනක් හරි
වාඩ මේක ඇඳීම සඳහා භාවිතා කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක මුලින්ම ඇඳගන්නේ කියලා. මම පිටේ zoom කරලා මේ චිත්‍රේ අපි අඳින්න බලමු. අඳින්න පටන් ගමු මේ අතරට මුල ඉඳලා. ඇත්තම මෙතන ඉඳලා පටන් ගන්න මේ චිත්‍රේ අඳින්න. මුලින්ම මම බෙල්ල කොටස මේ ආකාරයට ඇඳගෙන නම් බෙල්ල කොටස වල මෙන්න මේ හරියෙන් ගන්න පුළුවන් මේ ආකාරයට. මෙන්න මෙතෙන්ටම ගන්න පුළුවන් ওই විදිහට බෙල්ල කොටස දාලා ඊට පස්සේ බෙල්ල අනිත් කොටස මෙන්න මේ උඩින් පටන් අරන් ආය ආකාරයට. මෙන්න මේ උණු විදිහට උත්තරෙන්ටම වලට මම ආකාරයට අඳින්න පුළුවන්. මම මුලින්ම මේකේ දල පෙනුම ඇඳලා උතුරු ටික සරලව අඳින හැටි කියලා දෙනවා ඔය ආකාරයට. මෙහෙම ওই විදිහට ඇඳගත්තා ඊපස්සේ මෙහෙම ඇඳගත්තා ආයේ මෙහෙම ඇඳගත්තා මෙතෙන්ට. ඊට පස්සේ මේ විදිහට කකුල අඳින්න පුළුවන්. කකුල් ටික මම ඇඳලා මේ ටික ඉවර කරන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මෙතන ඉඳලා මොම සීබ්‍රගේ කකුල දාන පටන් ගන්න. මොකද මෙන්න මේ පුළුවන් තරම් ඔයාලා මෙන්න මේ හරියෙන් ගන්න බලන්න. ඒකට අපි තමයි මේක ලස්සනට මේ ඇඳ ගන්න හැකියා දින මේ වැඩි ඔයාලා කරොත් උන්න ආකාරයට දැසි උණු මාකට මේක ඇඳ. ඊට පස්සේ අනික කකුල ඇඳලා පුළුවන් මෙන්න මේ පැත්තින්ම අර රේඛාව ගාවින් පටන් ගන්න ඔය ආකාරයට. මෙන්න මෙතනින් අරන් කකුල අරන් ඔය ආකාරයට. ටෝ ඉදන් ඇඳලා පුළුවන්. ඊට පස්සේ වල අනික කකුල මේ ආකාරයට මෙතනින් අරන් ඔහම මේ ආකාරයට මේ විතර උල් ස්වභාවයක් දාගන්න බලන්න. ඊට පස්සේ ආයෙත් වැලියෝ දෙන්නේ කටවහින් ඉඳපා තොපි දැන් හතරෙන් අකුලකට මේ යකන දෙන්න පුළුවන්. මම ආවරයට අරගෙන රයිට් ඔයාකට අරගෙන ඊට පස්සේ අපිට ඔළුව ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට සීබ්‍රගේ. මෙතනට වල් ගැනින්න පුළුවන් මේක සමනික ලුකුවට ගන්න බලන අතරට අපිට මේක හිට හදා ගන්න පුළුවන් මේකට වර්ගේ ලුකුවට ගත්තාම පස්සේ ඊට පස්සේ අපිට ඔළුව අඳින්න පුළුවන් මේ ආකාරයට මෙතන කරා මොනවා කඩ වල මේකට කට දෙන්න පුළුවන් මේකට කට එමු දාලා මෙතන ඔය ආකාරයට මේකේ නහය මේ ආකාරයට ඇඳලා ඔය ආකාරයට මෙන්න මේ උඩට තලිය ප්‍රස වල කල් දෙක අඳින්න පුළුවන් මෙන්න මේක සමනික ලුකුවට කල් දෙක මේකට දාගත්තාම පස්සේ කොහොම ඔයාලා කල් දෙකේ ඇතුලේ මේක තව මේ වගේ දෙක ඇඳගත්තාම අපිට වැඩි හරි ගස්සන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ සීබ්‍රගේ තියෙන අර කොන්දේ තියෙන මේ දාර ටික මේ ආකාරයටම අඳින්න පුළුවන් මෙන්න මේ පැත්තෙන් අරගෙන. ඊට පස්සේ මේ විදිහට නහයේ ඔය විදිහට අඳින්න පුළුවන් නහයේ මේ විදිහට අරගෙන කටුම ඇඳලා ඊට පස්සේ වල මේ නහයේ මේ විදිහට ඇතුලේ පීඩස් පුළුවන් දාලා ඊට පස්සේ අපිට මේ විදිහට ඇහැ අඳින්න පුළුවන් සීබ්‍රගේ ඔය විදිහට ඇහැ ඇඳලා රයිට් ඊට පස්සේ අපිට මෙයාකට සීබ්‍රගේ තියෙන හැමේ තියෙන රැලි ස්වභාවය අපිට මේක දක්වන්න පුළුවන් මේ ආකාරයට. මෙන්න මේ දක්වල තියෙන මේ වගේ ඉදිරිපත් කරලා ඇඟේ තියෙන පුලි මේ විදිහට අපිට මේක රේඛා ගත කරන්න උනොත් ලේසියෙන්ම මෙයාගේ ලස්සනට වලා හිමීට මේක කරන්න බලන්න. ඒකට අපිට මේක ලස්සට රේඛා ටික හදා ගන්න පුළුවන් මේ සීබ්‍රගේ ඇඟේ තියෙන. ඔරයිට් තව ටිකක් තියෙන මට මේකට වල කකුලේ මේ අර කකුල් වල ගන්න බලන්න. අපිට කකුල් වලත් අපිට මේක සීබ්‍රක තියෙන කකුල් තියෙන ස්වභාවය අපිට ඉස්මතු කර తీමේ දක්ව මේ කියා දෙනවා මට මේ ආකාරයට. ඊට පස්සේ අපිට
මෙන්න මේ පැතිකුත් අපේ කැඳලා ඊට පස්සේ අනික කකුල් ටික ඔයාලා ඇඳන් පස්සේ පොඩ්ඩ මේ ආකාරයට පැටෝ විතර මේක ඇඳන් පස්සේ වලට මේක නිමා කරන්න පුළුවන් ලේසියෙන්ම ඔය ආකාරයට ඇඳන් පස්සේ මේක අපිට ඉවර කිරීම හැකියාව තියෙනවා ඔය ආකාරයට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් අර ඉප ඉස්සලා පාව භාවිතා කරපු මෙයාගේ කළු පාට වර්ණයම නැවත අපිට මේ මේක සඳහා භාවිතා කරන්න පුළුවන් බ්ලැක් කළු වර්ණය කළු සහ සුදු කියන පාට දෙක අපිට විස්තර උපකාරී වෙනවා. කළු පාට ගාගත්තට පස්සේ මට කළු පාට ටිකක් මම මෙයාකට මෙතන ඔයාකට දාගෙන රයිට් දැන් ඔයාලට පුළුවන් සුදු පාට මේ ඉදිරිය ඇහි ගන්න මේකට සුදු පාට වර්ණය මම අරගෙන මේ ආකාරයට සම්පූර්ණම ඇහි සුදු පාටින් මේ ඉදිරිය ඔයාලට මේක පාට කරන්න පුළුවන් මම ආකාරයට ලේසියෙන්ම දැන් ඔයාලට කළු පාට වර්ණය යූස් කරලා මේ විදිහට පාට කරන්න පුළුවන්. ඇහි මේ විදිහට පොඩි ඩොට් එකක් තියෙන පුළුවන් මෙයාට. ඊට පස්සේ ඔයාලට මේ තියෙන රේඛා ටික මේ පුළි ටික අපිට මේ විදිහට ඔම පාට කරන්න පුළුවන් හිමිට ඔම. රයිට් එක විදිහට පාට කරන්න පුළුවන් මේකේ රේඛා ටික මෙන්න මේ ආකාරයට. ඔයාලට මේ සදා භාවිතා කරන්න පුළුවන් මේ වගේ මාකපෙන් ඉස්නා යු භාවිතා කරන්න පුළුවන් කිසි ඇටලුවකින් නැතුව. ඔයිද මම මෙයාකට රේඛා ටික ආයෙමත් පාට කරගන්න යනවා මම. ඔයාලට මේ සදා පාට භාවිතා කරන්න පුළුවන් නෝමල් පාට පැස්ටල් වගේ පාට භාවිතා කරන්න පුළුවන් මේ සදා පාට කරන්න ඔයාලට මේක. ඔය විතර රේඛා ටික මම ගාගත්තට පස්සේ අපිට ඊළඟට පුළුවන් මේකේ පසු බිම එන්නත අපිට බිම පාට කරගන්න පුළුවන් මේ ආකාරයට මේ ඔයාලට කැමති වර්ණයක් භාවිතා කරලා. ටෝජිර වල පාඩ කරගත්තට පස්සේ මේක අපිට පුළුවන් දැන් මෙන්න මේ රේඛා අපිට සාමාන්‍යයෙන් ඔයාලා නුඹුරු පාට ඒවා සහ කළු පාට මිශ්‍ර පාටකින් පාඩ කරගන්නවා. මෙන්න මේ රේඛාව මේ මේ ටික නුඹුරු පාට සහ කළු පාට කියන මේ පාට දෙකේම භාවිතා කරලා පාඩ කරන්න. ඒකට මේක අපිට හරියටම පාඩ කරගෙන මේ කියා දෙනවා මේ ආකාරයට. ඇට්ටු විතර පස්සේ ඔයාලට සුදු පාට සහ අලු පාට කියන පාට දෙක භාවිතා කරන්න. සුදු පාට සහ අලු පාට අපිට මේක තවත් ලස්සන කරලා පාට කරගෙන ඕන. අපිට සුදු පාට සහ අලු පාට කියන වර්ණ දෙක ඔයාලට භාවිතා කරන්න ඕන මේකේ පාට කරගන්න මේකේ
මේකට සුදු පාට දැන් අරගෙන සුදු පාට අරගෙන මේකට රේඛා රේඛා හරහා යන විදිහට මේ විදිහට පාට කරගන්න ඕනේ. ඔයාලා කවලෙන් මෙන්න මේ විදිහට පාට කරන එකට අපිට මේකේ ස්වභාවය ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට මික්ස් වෙන වගේ පාට කරන ඔයාලා භාවිතා කරලා ඊට පස්සේ මේ විදිහට වල්ගේ මේකට පාට කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකේ මෙන්න මේ නහය බෙදස ආයමත් කළු පාට වර්ණය අරගෙන පාට අරගෙන පාට කරගන්න මේ කියලා දෙනවා ඔයාලට මේ ආකාරයට. ඔයාකට පාට කරගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපිට මේකේ පස් මේ යට ටික එමු නැත් අපිට පොළ පාට වගේ පාටක් භාවිත කරලා මේකේ යට කොටස මේ විදිහට පාට කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේකට වල කොළ වගේ වර්ණයක් භාවිත කරලා යට කොටස මේ විදිහට පාට කරගන්න පුළුවන් පාට භාවිත කරලා මේ ආකාරයට. ඔයාකට ඒ වගේම වලට මේක සඳහා භාවිත කරන්න පුළුවන් වෙන වෙන පාටක් මෙතනද භාවිත කිරීමේ කියලා දිනවා කළු පාට සහ මේකට කළු පාට උද වලට භාවිත කරන්න පුළුවන් මේකට. මේක වලට මේක පාට කරගන්න පුළුවන් මෙහිම. විදිරකට මේක පාඩ කරන්න ප්‍රලේශෙම වගේ ලස්සනට අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙනවා.